ආයුබෝවන් සුබ සන්ධ්‍යාවක් සුබ රාත්‍රියක් හැමෝටම කාරණාවක් තියෙනවා ඔබ දැනුවත් කරන්න විශේෂයෙන් නව වෙනදා සිදුවන සංසිද්ධිය ආරම්භ කරන මම යම් කිසි දයක් ඔබට කියන්න ඕමනා තිබුණා නමුත් ඒ පිළිබඳව මම වෙන දවසක දැනුවත් කරන්න ඉතාගෙන ඊයේ දිනේදී යුදාමුදාවේ සිදුවෙච්ච සංසිද්ධියක් මුල් කරගෙන මම ඔබට දැනුවත් කිරීමක් කරන්න ඕන ඔබට මම අවස්ථා කීපයකදී කිව්වා රටේ යුදාමුදාව සහ සිවිල් ජනතාව අතර අරබුදයක් අරගලයක් ගැටලුවක් රණ්ඩුවක් ඇති කරන්න ලොකු බලාපොරොත්තුවක් අවශ්‍යතාවයක් ලංකාවේ එක්තරා සමාජවාදී පක්ෂයකට තියෙනවා. කොහොමද නම් මේ සමාජවාදී පක්ෂයට කිව්වම හැමෝටම තොප්පි අරන් දාගන්න පුළුවන් ඕන කියලා කිසි ගැටලුවක් නැහැ. නමුත් කියන දේ පිළිබඳව ඔබට යම් අවබෝධයක් ලබන්න පුළුවන්. ඒතර මේ සංසිද්ධියට කලින් මම ඔබට යම් කිසි දෙයක් කියන්න ඕනේ. මේ රටේ සෑම මාධ්‍ය ආයතනයකම විශේෂයෙන් ප්‍රසිද්ධ මාධ්‍ය තුල සිදු කරන්නේ සෑම විටම අපිට දෙවෙනි සංසිද්ධිය පසු සංසිද්ධිය තමයි අපිට හෙළිදරව් කරන්නේ. පෙර සිදුවෙච්ච සංසිද්ධිය අපිට හෙළිදරව් කරන්නේ නැහැ. ඒ නිසා ගොඩක් වෙලාවට මිනිස්සුන්ගේ අවධානය යොමු වෙන්නේ මාධ්‍ය එලි කරපු කාරණා මිසක එලි නොකරපු කාරණා අවධානය පිණිස මිනිස්සු කටයුතු කරනවා කරන්නේ නැහැ. මොකද මේ රටේ මිනිස්සුන්ගේ ස්වභාවය අර යම් කාරණා සිදුවෙච්ච කාරණාව යම් උස් එහෙම නැත්නම් උසස් නැත්නම් මහත්මා කියන නැත්නම් මෙරට ඉන්න විද්වත් කියන ඒ වගේ මිනිස්සෙක්ගේ ප්‍රවෘත්තිය තමයි මිනිස්සුන් වැදගත් වෙන. ඒ වගේම හමුදාවේ කර්නල්වරයෙක් නැත්නම් ඉහළ නිලධාරියෙක් සාමාන්‍ය සිවිල් මිනිස්සුන්ට පහර දෙන අවස්ථාවක් වෙන ප්‍රසිද්ධ මාධ්‍ය තුළ සහ ජනමාධ්‍ය සෑම දෙයක් තුළම මේ අපි දැනගන්න ලැබුණා අපිට දැක ගන්න ලැබුණා. හැබැයි මේ සංසිද්ධියට පෙර සිදුවෙච්ච සංසිද්ධියක ඔබ එතන හොයලා බලන්න. හමුදාවේ ඒතනට පොළඹවන්නේ කවුද? යුද හමුදාවක් කියන්නේ රජයේ රටේ ඉන්න ජීවනාදී. ඒක තමයි ඇත්ත කතාව. තම හැමදාම කෝ හමුදා දුර්වල කරන්න එපා හමුදා ශක්තිමත් කරන්න. ඉන්ටෙලිජන්ට් එක දුර්වල කරන්න එපා ඉන්ටෙලිජන්ට් එක ශක්තිමත් කරන්න. හැබැයි එහෙම තිබියේදී හමුදාවේ ඉදිරියේ අවියාවිධ අරගෙන පිහිය අරගෙන කැටි අරගෙන කුණුහලප කියාගෙන පාලනය කරගන්න නොහැකි ආකාරයට පොලිසියක් ගහන්න කියලා සිවිල් ජනතාවට ගහන්න කියලා හමුදාවට ඒ වගේ ප්‍රශ්න දානවන යම් කිසි පුද්ගලෙක් ඒ වෙලාවට හමුදාවට අවියාවිධ පාවිච්චි නොකර සමහර වගේ දේවල් පෙළඹෙන්න පුළුවන්. ඒ නිසා මම ඉල්ලීමක් කරන මේ වගේ සංසිද්ධි කරන මිනිස්සුන්ගේ යට ගියාම සියල්ල හොයලා බලන්න. මේ මොන කාරණාව පදනමින් මේ තත්ත්වර හමුදා පෙළඹෙන්නේ කියන කාරණා. ඒකර ඔබ බලන්න හැම පෝලිමකම හැම තෙල් පෝලිමකම හැම ගෑස් පෝලිමකම ඉන්නවා අර පහුගිය කාලේ අරගලයේ කරපු වෙලාවේ හෙල්මට් දාගෙන රතු ටීෂර්ට් අඳගෙන හිටියා වගේම තව පිරිසක් දැන් රතු ටීෂර්ට් නැහැ හෙල්මට් දාගෙන ඔවුන් හෙල්මට් එක කිසිම අවස්ථාවක ගලවන්නේ. ඔවුන් තමයි මේ රට මෙයාලට ගහන්න ඕනේ මෙයාලට පාර දෙන්න හමුදා මෙතන බල්ලෝ වගේ ඇවිල්ලා ඉන්නවා කියලා කී කිය එක එක නාන ප්‍රකාර කතන්දර කිය කිය මේ ජනතාව උසිගන්නවා යම් කිසි පිරිසක්. ඒ නිසා මම ඉල්ලීමක් කරනවා මේ රටේ පොලිසියෙන් විශේෂයෙන් බුද්ධිංශයෙන් සහ හමුදාවෙන් සහ සියලුම විවිධ හමුදාවෙම සියලු දෙනාගේ මේ කාරණා ඉල්ලීමක් කරනවා කරුණාකර මේ පිළිබඳව හොයලා බලන්න. කවුද මේ ජනතාව උසිගන්වන්නේ හමුදාවට එරෙහි? මොකද ජනතාව හමුදාව කරේ තියෙන පොලිසිය කරේ තියෙන විශ්වාසය නැති කරලා දාලා ඊට පස්සේ ගම්වල ඉන්න මිනිස්සුන්ටත් ගම්වල ඉන්න හමුදා සබළුන්ගේ සහ පොලිසිය දරුවන්ගේ සියලු දෙනාගේම ගෙවල් වලට පහර දීම් සැලසුම් කරේ කවුද? කරන්නේ කවුද? මේ දේවල් කරලා ජනතාව මේ දේ කරනවා විදිහට කරවන්නේ කවුද? කරුණාකරලා මේක හොයලා බලන්න. ඒ නිසා මම ඉල්ලීමක් කරනවා පෙර සංසිද්ධි සහ පසු සංසිද්ධි කියන දෙකම හරියට හොයලා බලන්න. ඒ වගේම ගෞරවණීය මම හැමදාම හමුදාවට ගරු කරන මිනිස්සෙක්. ඒක මගේ සාමාන්‍ය ස්වභාවය. මම ඉල්ලීමක් කරනවා හමුදාවේ සියලුම දෙනාගෙන් යම්කිසි විදියකට යම්කිසි ප්‍රශ්නයක් සිදු කරනවා නම් ඒ දේට සිවිල් දැන් අපි හිතමු සිවිල් පුද්ගලයෙක් යම් කිසි විදිහට පරිපාලන අවුල් කිරීමක් සිදු කරනවා නම් ඒකට ඒ අවශ්‍ය නීති විදිය නීතිමය කටයුතු කරන විදිහට වැඩකටයුතු කරන්න ඔබතුමන්ලාට අපි ගරු කරන හමුදාවෙන් සියලු සෙබළුන්ට ඉහළ නිලධාරීන්ට ඒ ඔබේ තියෙන ගෞරවය නැති කරගන්න එපා. ඔබේ ගෞරවය නැති කරන්න තමයි මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදීන් සහ සමාජවාදීන් ලොකු උත්සාහයක් තියෙන නිසා පැහැදිලිවම ඔබ යන මඟ වෙනස් කරන්න ඔබට යම් යම් උපදෙස් ලැබෙයි. හැබැයි ඔබ මේ උපදෙස් ටික රටේ නීති අනුව ක්‍රියාත්මක කරන්න. ඒ වගේම ජනතාව මත ඉඳගෙන හෙල්මට් දාගෙන ජනතාව පොළඹවන ඇත්තරම තෙල් බයික් වල තියාගෙන පෝලිම් වල ඉන්න සමහර මිනිස්සු හෙල්මට් දාගෙන ඔවුන් හැම විටම ජනතාව කුපිත කරන දේවල් තමයි කරන්නේ. ඒ නිසා අරගලයේ දිය කරන්නට යම් යම් දේවල් කරා වගේ අරගලය පක්ෂග්‍රාහී නිර්පාක්ෂික අරගලය පක්ෂග්‍රාහී කරගත්තා වගේ නැවත නැවත මේ රට තුළ යම්ම ස්ථාන අරගල ඇති කරමින් රටේ ප්‍රශ්න ඇති කරමින් රටේ ජාතිකත්වය ආගමිකත්වය සංස්කෘතිය නැති කරන්න උත්සාහ කරන කවුරු කියන කාරණා පිළිබඳ පොඩ්ඩක් වෙලා බලන්න හිතලා බලන්න. ඒ වගේම ගෞරවනීය රස්සාවක් හමුදාව කියලා කියන්නේ ඒ කට්ටියට බුද්ධියක් නැහැ කියලා කවුරුත් කතා කරන්න යන්න එපා. ඒ නිසා මම ඉල්ලීමක් කරනවා මේ රටේ
මාධ්‍ය ආයතන වලට පවා තමන් තමන්ගේ වගකීම යුතුයකම හරි දිෂ්ඨ කරන්න ඇත්ත පෙන්වන සමාජයට සියලු සංසිද්ධිතික පෙන්වන. එතකොට මිනිස්සු තේරුම් ගනීවි ඇත්ත මොකද බොරු මොකද කියලා. කොහොම වුණත් රටේ නීති රණුව සිවිල් පුරවැසියෙකුට කිසිම නිලධාරියෙකුට කිසි කෙනෙකුට දඬුවම් කරන්න අපිට අයිතියක් නැහැ. ඒක අධිකරණ පදි තමයි කරන්න ඕනේ. ඒ නිසා රටේ ප්‍රජාතන්ත්‍රවාදී වශයෙන් නිර්මාණය වෙච්ච ආණ්ඩුවක් තියෙන ආණ්ඩුව තුළ අනිවාර්යයෙන්ම ඕනම සිවිල් පුද්ගලෙක් යම් වරදක් කරනවා නීතියට පමුණුලා දඬුවම් ගන්න. එහෙම නැත්නම් අර නන්දා මාලිනීගේ ගීතේ තමයි අපිට කියන්න වෙන්නේ. ඒ නිසා ඒ තැනටපත් නොකර සමස්ත යුද හමුදාවම අසරණ තත්ත්වයට පත් කරන තත්ත්වයට ඔවුන්වපත් නොකොට සාමාන්‍ය ජනතාව සාමාන්‍ය විදිහට ජීවත් වෙ යුද හමුදා සෙබළුන් විසිර ජීවත් වෙන අවශ්‍ය වටපිටාව හැමෝම අවබෝධයෙන් කටයුතු කරන්න ගන්න. මොකද මේක අපිට තියෙන අපහසුම අවස්ථාවක්. මේ අවස්ථාවේදී ඇත්තටම ජනතාව පීඩාවට පත් වෙලා ඉන්නේ. ඒ වගේම රටේ රාජ්‍ය සේවකයොත් පීඩාවට පත් වෙලා ඉන්නේ. ඒ නිසා මේ පීඩාවට පත්වීම පෙරට කොටගෙන යම් යම් පක්ෂවල මිනිස්සු තමන්ගේ ගොඩ වැඩි කරගෙන මිස මේ වගේ ආරවුල් ඇති කරනවා. හොයලා බලන්න මම කියන්නේ ඇත්තද බොරුද කියලා පොඩ්ඩක් හොයලා බලන්න. මොකද මම ඒ ස්ථානවල යම් යම් කරුණු කාරණා හොයලා බලලයි කතා කරේ. ඒකයි පැය ගාණක් කාලයක් ගත මේ කාරණා ඔබට ඇත්ත පැහැදිලි කරලා දෙන්න. ඒ නිසා මම හැම වෙලේම හිටගන්නේ ප්‍රජාතන්ත්‍රවාදී රටක් නම් ඒ ප්‍රජාතන්ත්‍රවාදී නීතිය අපි ගලකොල යුතුයි. සමාජවාදී රටක් නම් සමාජවාදී නීතිය අපි ගලකොල යුතුයි. ඒ දෙකම නැත්තම් මම සිංහල බෞද්ධ වශයෙන් මම සිංහල බෞද්ධ නීතියට ගලකොල යුතුයි. එහෙම නැත්තම් මම සෝබාදාමි නීතියට ගලකොල යුතුයි. ඒ නිසා වැඩිපුරම මම ගලකරන්නේ සෝබාදාමි නීතියට. ඒ නිසා හැමෝම අපි මිනිස්සු අපි විසින් කුලල් නොකා ඉන්න තැනට අපි පත් වෙමු. හැමෝටම තෙරුවන් සරණයි.